පහුගිය අවුරුදු 4 ගත්තොත් මාධ්‍ය තුල සමාජ වෙබ් අඩවී ප්‍රමුඛව වැඩිපුරම නිඳා අපහාස උපහාස විඳින පුජ්‍යලයා මම බව මම හිතන්නේ මේ කවුරුත් දන්නවා. මට තරම් වෙන කාටවත් ගහන්නේ නැහැ. මං වගේ මිනිහෙකුට ඇද ඇද ගහන්න බොහොම ලේසියි. මොකද මම පාතාලේ එක්ක සම්බන්ධයක් නැහැ. මං අපරාධකාරයෝත් එක්ක සම්බන්ධයක් නැහැ. ත්‍රිවිද හමුදාව පොලිසිය මම වැරදි දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඇද ඇද පාග පාග මට ගහන්න පුළුවන්. ඉතින් මම කියන්නේ තව තවත් ගහන්න. හැබැයි මේ ගහනකොට ඊළඟට බිහි වෙන විකල්ප චරිතය ওই විදිහේ ගහන්න ඉඩ දෙයිද කියන එකත් මම හිතන්නේ හිතනවා නම් හොඳයි. රහසක් නෙවෙයි මේ මැතිවරණ වර්ෂය. ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කරනවා. පුජ්‍යලීන් පිළිබඳව කතා කරනවා. මේ සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නිඳා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහිවෙච්ච මටම ගහන්න පටන් ගත්ත පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා මේ දැන් මාස කීපයක ඉඳලා. මං ඒ සියලු දෙනාටම බොහොම කාරණිකව කියන්නේ ගහන්න ගහන්න හොඳට මට ගහන්න. හැබැයි මට ගැහුවට පස්සේ ඔබ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනයේ තුල ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ කිසි කෙනෙකුට ඒ කෙනෙකුට නොලැබෙන බව නම් මම දන්නවා. මොකද ජනාධිපති විජේතුංග මහත්මයා ඇරෙන්න අනික් 4 දෙනාගෙන්ම ඒ ලැබූ අත්දැකීම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අති දූෂිත පිරිසක් මේ සමාජයේ සිටිනවා කිසිදු ජනමාධ්‍යයක කතා නොකරන. ඒකට හේතුවත් මම දන්නවා. ඒගොල්ලන් ගැන කතා කරුවොත් ඒ මාධ්‍ය ආයතනවලටත් ප්‍රශ්න වෙන බව මම දන්නවා. ඒ නිසා කතා කරන්නේ නැහැ. රූපවාහිනිය ගුවන්විදුලිවල පත්තර කියවනවා. මට හොඳට අත්දැකීම් තිබෙනවා. මම ජනාධිපති වෙන්න කලින් ඔය උදේට පත්තර කියවන මහත්තුරුන්ට ඒ කාලවලදී වෙච්ච දේවල් ටෙලිෆෝන් එක අරගෙන සාමාන්‍යයෙන් ඉතාම හොඳ සුද්ධ සිංහල භාෂාවෙන් පත්තර කියවන මහත්තයාට කතා කරපු වෙලාවල්වලදී මමත් මොකද මමත් නායකයෝ ගණනාවක් එක්ක ඉඳලා තියෙනවා. යහල් පහලම ඉඳලා තියෙනවා. පත්තර කියවන මහත්තුරු අද පත්තරේ ප්‍රවෘත්තිය කියලා ප්‍රවෘත්තිය ගැන නෙවෙයි කියන්නේ තමන්ගේ දේශපාලන මතය කියන්නේ. තමන්ට ගහන්න ඕන කෙනාට ගහනවා ප්‍රවෘත්තිය කියලා. මේ නිදහස් මාධ්‍ය පාවිච්චි කරන ක්‍රමය. හැබැයි මම ජනාධිපති විදිහට ඉන්නකම් සැපෙන් සනීපෙන් කිසිදු අසනීපයක් නැතුව නිරෝගීව වැජබෙන්න ඒ සෑම කෙනෙකුටම තියෙනවා කිසියම් කරදරයක් නැතුව කියන එකක් මම කියන්නට ඕනේ.